අයිබන්ඳරුවනේ මංවාල සාධරය පිළිගන්නවා අපි යුටිප්චනල් එක ඔස්සේ පුතාල් අරගෙන එන්න හයවැෙන වීඩුවකට මේ වඩුවකද අපි කතා කරන්න බලාපොත්තු වෙන්නේ දහයිුශවයණී හයවැනි පාඩ වන ශාතහා සත්ව සයිලබල වියහය සහ කෘත්යකන පාඩම දෙවනි කොටස. ඔයාලා මේ වෙද්දි දන්නවා මේ පාඩ මේ පලවෙනි කොටස අපි මීට කලින් අපේ චැනල්ල එකට දැම්ම මේ විද්දී යාල බහුතරයක් දෙනා ඒ විඩුව එක බල ඇ. වුහරදුුවෙක්පු දෙක් මේ ීඩිය එක ලන්නේ ඒ පලවෙනි කොටසට දා ීඩිය එක බල්ලා නැත්තන් ඒක අදාල ලංකිි පල්ල හා ඩිස්ක්‍රපෂ එක තියෙනවා නැත්තන් මෙතන මේ දාලා තියෙන ww.cha.lk කියන අපි වෙබසයිට් එකට ගිහින් ඒවිඩිය එක බලලා ඒටදාලා නිබන්ධනය ඩවු්ලෝඩ කරගෙන එකත් කම්පලිට් කරලයි. එහෙම කරේ නැත්තන් මේ අද කතාරන්න කොටස යම් දෙවල් පුතාලට තේරෙන් නැතිව. එනිසා ඒ ඩිය කනිවාරෙන් බලඉන්න. වගේම දරුවනය वाල දන්නවා අපේ වෙබසයිට් එක හර්ශ්‍රේනයේ ද නෙකළලා ශ්‍රීයට අදාළ නිවාඩුකාලන පැවරුම් පඩම්වල්ට අදා ීඩියෝ සහයි වටදාල නිබධ තියෙනවා එනිසා ඔයාලගේ අයලක් කල හෝ නංගි මල්ලට ඒ විඩියෝස් බලන්න පුළුවන් අදාලා වෙබසයි් එකට ගිහි. ඒකත් මේ වෙලාජම පුතාරට මත කළ තියෙන හරිද දැන් අපේ පාඩමට අපි යොම්වෙල බල පුතාල දන්නවා අපි පළවෙනි වීඩ එකේදී දර්ශීය ශාක සයිලය දර්ශය සත්ව සයිලය ගැන අරුණු කතා කරා ඒ ඇතුළ තියෙන කොටස් ෙනනත් කතා කර මේ විඩුවකෙද අපි කරන්නේ ඒ දර්ශය ශාක සයිලයේ සහ දර්ශය සත්වසයිලේ ඇතුළ තියෙන කොටස් න දීර්ග වශයෙන් කතා කරන එක මම නැවත මතක් කරන්න පොඩ්ඩක් ඔලට දර්ශය ශාක සයිලේ ගැන ස්සල පොඩ්ඩක් මතක් කරන්න මෙතර තියෙනෙපුතේ දර්ශීය ශාක සයිලේ අපි දන්නවා ශාක සයිල එලියමතියෙන්නේ මොකක්ද සයිල බිත්තිය ඉට පස්සෙ කවු දෙඉන්නේ ප්ලාස්ම පටලය තියෙනවා නැත්තන් සයිල පටලේ තියෙනවා ඒ ඇතුළ ඉට පසේ ලොකුවට ්‍රිත්තකයේ තියෙනවා පොඩ්ඩක් පැත්තකට තල්ලුවෙලා නෂ්ටිය තියෙනවා මයිටකොන්ද්‍රිය හරිතලාව හරයිබසෝම රළු සහ සිනිදුවන්ත ප්ලාස්මය ජාලිකා කියන දේවල් ශාක සයිලය තියන. එතකොට පුතේ මේ තියෙන්නේ ත්‍රිමාණ සයිලයක් 3ීD එකක් හැබැයි අපට අපි මංවාලට කියල දුන්න. අපිටක්සෑ කටහන්න මේ ත්‍රිමාණසයිලය නෙවෙයි මෙන්න මේ කිය ජාති දමාන සයිය. පුතාලට අනිවාරයම් දර්ශීය. ශාක සයිලයක මෙන්න මේ රූපය කොටස් සහිතව නම් කරන්න ඕන්. පුතාලට මත කෑදී පළවෙනි විඩියෝගට දාල ටවු් එකේ මේ සයිලයක් නම් කරන්න ප්‍රශ්නයක් තිබ මගිත යා ොඩක් කට්ටියයක කරලා මට උත්තරත්ව වෙලා බ්බ. ඒ වෙද්දිපුතේ මේ තියෙන් නැතකොට දර්ශීය සත්ව සයිලය. දර්ශීය සත්ව සයිලයක් ගත්තම මේ තියන දර්ශීය සත්ව සයිලයක ත්‍රිමාණ රූපය මේ ත්‍රමාණ රූපය ගත්තමත් මේකෙ එලියෙන් මොනබිත්තියක් නැද්ද සයිල බිත්තයක් නෑ. මේක එලියෙන් තියන මකක්ද ුතේ ප්ලාස්සම පටලයක් තිය එනිසා සත්ව සයිලට නිශ්ෂිත හැඩයා නෑ ඉට පස්සේ මැද්දේ නෂ්ටිය තියෙනවා මෙයාලගේ රිත්තක පේන්න නැහැ මයිට කොන්ඩ්‍රියයා තියෙනවා හරිතලව පේන්න නැහැ රලුසා සසිින්දුවන්ත පලාස්මිය ජාලිකා සහ රයිබසෝම තිය පැහැදිලිද එතකොට මේ තියෙන්නේ අපි ටෙක්සහම්ම එකර නම් කරන්නේ න දර්ශීය සත්ව සයිලයේ දමාණ රූපය මේ රූපය නම් කිරීමට අදාලා ප්‍රශ්නකුත් කලින් පාඩමේ . ුට්ට එකේ තිබ එනිසා පුතාලට මේ රූපේ නම් කරන්න පුළුවන් වෙන්න ඕනනි අනිවාරීම. ම මේ දෙක මතක් කරේ පොඩ්ඩක් කර කලින් පාඩම මේ ීඩියුව එකගේ තිබ කොටස්ටික පොද්ඩක් පුතාලට මතක් කරලා දෙන්න දෙැන් අපි කරන්නේයන්නේ මේ ශාක සයිලයේ සහ සත්ව සයිලේ තිබ්බ කොටස්ගැන පුතේ දීර්ග වශයෙන් පුතාලත් එක කතා කරනය පැහැදලිද. දැන් මේ ශාක සයිලයක වේවා සත්ව සයිලයක වේවා තියන සයිල්ලය ඇතුළ තින කොටස්ස වල්ට අපිගේ නො සයිලේ ඉදිරිකා සහ විිය්ව කියලා. ැන් මේ ඉන්දරිකා සහ විව්වගත්න පොදේ මෙයාලට නිශ්ෂිත වෙච්ච කාරයක් තියෙන. දැන් ඔයාලා ඉගෙන ගත්තනේ ශාක සහ සත්ව සයිලවල නෂ්ටියයක් තියෙනවයි කියලා නෂ්ටියයට වංවිච්ච කාරයක් තිය ඔය දෙකම පලාස්ම පටලයක් තියෙනම ප්ලාස්ම පටලට ෙන්ංවිච් කාරයක් තියෙන් රයිබ සෝමෝල්ට විංච්ච කාරයක් තියන හැබැයි රයිබ සෝමෝල්ට වං ච්චකාරය රයිබ සෝම කරන කාරය අන්ත පපලාස්මිය ජාලිවිං කරන්නේ නෑ රයිබ සෝම කරන වැඩේ ප්ලාස්ම පටලිින් කරන්නේ නෑ රයිබ සෝමේයට ඔයා මේ වැඩේ කරන්න කියලා එයාට වෙනම වැඩක් බාරදිීලා තියෙන් නෂ්ටියට මේ වැඩේ කරන්න කියලා නෂ්ටියට වෙන වැඩක් බාරදීලා තිය. ඒවාගේ බුතේ සයිලේ තියන එකඒ කොටස් වලට එක එක වැඩ බාරදිලා තියෙන. ඒ කියන්නේ සයිලේ ඇතුළෙ තියෙන අපි අර නම්කරපු කොටස් වලට මතක තියාගන්න කිව්ව කොටස් වලට සවිශේෂී කාරය බැගින් වෙන් වෙල තියෙන්. අපි ඒකට කියනවා සයිලේ ව්ව සහ ඉන්ද්‍රිකා ශ්‍රම විභාජනයක් දක්වනවා කිය. මකක්ද ශ්‍රම විභාජනයක් දක්වන්න. ශ්‍රමවිභානයක් කියලා කියන්නේ සයිලය ඇතුළ තින විව්ව සහන්ද්‍රිකා එයාලටවෙං වෙච්ච විධ කාරයන් තියන. යාලා ෙදාගත්ත වෙනවෙනම වැඩ තිෙන. එයාලා සයිලේ තියෙන වැඩ බෙදාගෙන කරනවා කියන එක තමයි ශ්‍රම විභාජනයක් දක්වනවාය කියලා කියන තේරුුණාද හරියට දැන් අපි පාසලක් ගත්තොත් පාසලේ ළමයින් ඔයාලයි ඔයාට වෙංවෙච ජොබ් එක තමයි ඉගෙනගන්න එක ක්‍රීඩා කරනය තකොට ගුරුවරුයි ගුරුරු කරන්නේ උගන්නන එක ඊට පස්සේ विल प තුए. विध තුමා करරන්නේ, पाසले පරිपाාන කටයුතු करने. ආराक्षක නිලदाරन करන්නේ, पाසල ආරक्ष කටයුතු करने. ඊට පස්ස සනිපාරක්ෂාව සම්බධ ඉන්න පිරිසිුදු කරන කට්ටිය करරන්නේ, पाසल පිරිසිදු करने පිරිසිුදු करන කටිය ගන්නන්නේ න්නේ. राෂාව में ආරක්क्ष නිदाර नुගන්න න්නේ. පරිपाාලने කන්නේ න්නේන්න ඒවි දිරපුත ඒ एक किनाට වෙං වෙච्ච කාර्यයක් ති. අප අප හැදलाලතිना साहिलත්्यමයි. සයි ඇතුර තියෙ එක ඉන්ද්‍රිකාවලට වංවෙච්ච වෙන වෙනම කාර්යන් තියෙන් ශ්‍රම විභාජනයක් එයාලා දක්වන්න. දැන් අපි බලමු ඒ ඒඒක්නට වෙංවෙච්ච වෙන කාර්යන් මොනුවද යාල සයිලය වෙනුවෙන් කරන එක කාර්යන් මොනොද කිය. හරිද දරුවනේ සයිල තියන පලබිණි විවහ විදියට අපි ඉිගෙන ගන්න තියෙන්නේ සයිලබිත්තිය. සයි බිත්තිට අපි ඉංග්‍රීසින් කියනවා සෙල් වෝල් එක කියලා. මේ සයිල බිත්ති තියෙන්නේෙ කාටද. සයිලබිත්ති තියෙ බුතේ ශාප සයිලවල්ට විරයි. සත්ව සයිල වලට සයිල බිත්තියක් නෑ ඔලට මතකැද්දී ාක හාහ සත්ව සයිලෝල කොටස් නම් කරද්දදි. ශාකසයිලේ වටා තියනවා ගනකම් බිත්තියක් වගේ ආවරණය ම කලනුත්යක වලට පෙන්නු. පැහැදිරිද අන්නේ බිත්තියට තමයි අපි කියන්නේ සයිල බිත්තිය කියල්. කෙන වචනය ආර්ථයම මේක බිත්තියක්ම තම. ඒක කියන්නේ ශාක සයිලය ගත්තයින් පස්සේ ශාක සයිලය ආවරණය කරමින් පවතින. ශාකසයිලය වටා බැදල තියෙන බිත්තියක් වගේ විවවයට තමයි අපි සයිල බිත්තිය කියලා කිය. පැහැදිරිද. යාලට මෙතන මේ පේන තියෙන්නේ සයිල බිත්තියක් වෙනම ගලව ගත්ම පේන විදිියක් තමයි පලවෙන් රූපෙන් තියෙන්නේ වන රූපේ අර ශ්‍රජකෝ නා ශ්‍රාකාර ශාක සයිලයක් තියෙනවානේ ඒ ශාක සයිලය වටාති යන තද කොළපාට විවයට තමයි දරුවන අපි සයිල බිත්තිය කියලා කියා දැන්ම එක හැදිල තියෙන්නේ මනුවයි මේක හැදිල තියෙන දරුවනේ සෙලවලෝස් වලි සෙලිලෝස් කියල කියන පුතේ පොලිස් සැකරයිඩය අපි ගන ගත්තා දහායි ශ්‍රීණයේ දදි අරජාව ජයවන්න යට ති කාබ හිටේට. Ca බ යියට කොටස් ීියක දෙනවා. තුනක මොද ොටස්තුන මොනසකරයිඩ ඩයිසකර සහ පොලසැකරයි්. ඒකෙන් ක්තර පලිසකරයිකට උදදාාරයක් තමයි සලි ොස්. එනිසා ිත්්‍යය දරුවුණේ හැදල තියෙන්නේ මොවලින්ද පොලිසකරයි වල පොලිසකරයිඩ වන සලවලෝස් වි. මේක අජී වයක්, ඒක ම සசைලබිතියට පුතේ පණෑ Gීවහයක් හැදල යන්නේ පොලිසකරයිඩ වලි. හරිද මේක पූර්ණ පාරගම්ම පටලයක්. ුණ පාරගම පටළයක් කියකෙන් සයිලබිත්්‍ය හර හා මෙ ජීවියකෙනෙ නිසා සයිල බිත්්‍ය රහා ඕනෑමදව එකට ඇතුළ වෙන්නක් පුළුව. ඒවාගේම සල බිත්තිය හර හා සයිලේ තින ඕෑම දෙයක් පිට අන්නක් පුළුව පැහදල දිගෙන කතාව ඒ සදහා විශේෂ සි දුරජාති සයිලබිත්තිය තියෙනවා ඒගෙන අපට ඉගෙනගන්න පුළුවන් පුතේ උසස්සෙළ ජීවිද්‍ය විගෙන ගනිති සාමාන් පෙ මට්ටමේදදි දහයි ශ්වෙනීයේද අපිට ඒක කොටස්කැන ඉගෙන ගන්න නෑ එනිසා ඔයාලා දැනගන්න ඕන පුතේ සයිලබිත්තිය තියෙන්නේ ශාක සයිලවල විතර. ඒක හැදිලතියන්නේ සෙලවිලෝස්කෙන පොලිසැකරයිදිය. මේක අජීවී විව්හය. පැහැදිලිද මේක පූර්ණ පාරගම්ම පටලයක්. පැහැදිලිද එතොකොට මේ ශාක සයිලය වටාතින සෛල බිත්්‍යය විසින් සිතුකරන කාරයෙමකක්ද. අපි කිවන හැම විව්හයකටම සහ ඉන්ත්‍රකාටම වං වෙච් විශේෂි කාරයක් තියෙනවා කියල් සයිල බිත්තිර විං විච කාරමකක්. පුති සයිල බිත්තිර වෙං විච්ච කාර්රිතමයි මෙයා දැඩි. ජීවී ගනකම් හියව්හයක්න එනිසා මෙයාට පුොළුවන් ශාක සයිලවට මුොද මේ ති ශාකසයිල්ලවල විතරයි ශාකසයිලවට දැඩිබවක් ලබා දෙන්න ආරක්ෂාවක් ලබා දෙන්න හයියක් ලබා දෙන්න සධාර්මයක් ලබා දෙන්න පුළුව. මෙයා තියෙන නිසා තමයි සයිලබිත්තියක් ඉන්න නිසා තමයි දරුවනේ ශාකසයිලවලට නිශ්ෂිත ජාමිතක හැඩයක් තිී. පැදලතිගෙන කතාව සත්ව සයිලවලට හැඩයක් නෑ එයා නිකම් අක්‍රමුවත් හැඩයක් නතින් ඒට හේතුව. සත්ව සයිලවලට දරුවන සයිලබිත්්‍යයක් නැහ. පැහැදි ශාක සයිල්ලවල පිටතාවරණේ විදියට ක්‍රියා කරන සයිලබිත්තිය නිසා ශාක සයිලවලට නිශ්ෂිට හැඩයක් කම්බිණ. පැහැදිලි ඒ වගේ ආරක්ෂාවක් කම්බිෙනු. දැඩි බව කම්බිනු සන්ධාරණයක්ම් පැහදිලදිිෙන කතාව හරි ඉලඟවවිහේ තමයි දරුවනේ ප්ලාස්ම පටලේ. නැත්තන් පලස්ම මෙම්බ්‍රේන් කියනෙක්. එතකොට මේ ප්ලාස්ම පටලේට කියන තවත් නමක් තමයි. සයිල පටලය කියනෙක්. එතකොට මේ ප්ලාස්ම පටලේ නැත්තන් සයිල පටලය ගත්තම පොතේ මේක ශාක සයිලවලට අත් තියෙනවා සත්ව සයිලවලට අත්තය මතක ඇති කලින් කියලදි වූ සයිලබිත්තිය තියෙන්නේ ශාක සයිලවලට විතරයි සත්ව සයිලවලට සයිලබිත්තින හැන්. හැබැයි මේ ප්ලාස්සම පටලයකනෙ එකක් ශාක සයිලවලට අත් තියෙනවා සත්ව සයිලවලට අත්තිය. දැම් මෙතන පේන සයිලය ගත් අයින් පස්සේ මේ තියෙන්නේ ත්‍රිමාන ශාක සයිලය. ඒන් මෙහම සයිේ තියන සයිලේ උඩ කොට ස මෙෙහම ගලවලා අයිංකරාම ඉතුරු කොට තයි තිනෙන මෙහම තියන සයිලයක උඩ තියනමගේ කොටසක් ගවලායිංකර. ඉතිතු පස්ස පේන සයිලයක් තමයි පුතාලට මෙතන පෙන්. මේ සයිලේ වටින් වටේ තියන කොළපාට බිත්තියට කියන්නේ සයිල බිත්ති. ඒකො යාලද. සයිලබිත්තියෙන් පස්සේ තියන අර කහපාට කොඩි ඉරක් වගේ පෙන්නල තියනවා නේද තුනි ලේර්ර එකක්තිෙනවා නේද. ඒර් එකට තමයි පුතය අපි කියන්නේ මොකක් කියලද කියන්නේ ඕ ප්ලාස්ම පටලේ නැත්තන් පලස්ම මෙම්්‍රේන් එක කියලා කියන්න පැහැදිලිද දැන්පුතේ මේ මෙතන දාලා තින ෆස් පියඩිය ගෙරි පෙන්න්නනපු දර්ශය ශාකසයිලය දාලාතියෙනවා ඒ දර්ශය ශාකයිලයා දුබර පාටින් එලියම්මතිය මොක්ද සයිලබිත්තේ මත ඇතින ම කියලා න්න ඉට පපස දර්ශය සාකසයිලය පොඩ්ඩක්හපලා. තත්ව අපප අපගේ ේර්ර එකක් වෙනම පෙන්න්න තියෙනවා දන්නේ සල බිත්තියීම පස්ස තින ේර්ර එකට ැනමක් කියලද කියන්නේ ්ලාස්ම පටලේ නැත්තන් සයිලටලේ ම මේ සයිල පටලය කියලා දෙන නිසාර ඒකොට සමත කරන තමයි මේ රපි මෙතේට දැම පැදිරිද. එතකොට දරුවන දැන් මේ සයිලබිත්තියෙන් පස්සෙ තියන ්ලාස්ම පටලය ශාක සයිලවලත් තියෙනවා සත් සයිලවලත්තිය. ශාක සයිලේකනන් සයිලබිත්තියෙන් පස්සේ තමයි පලාස්ම පටලය තියෙන්නේ හැබැයි සත්ත සයිලවලනං එලියම්ම තියෙන ආවරණය විදිර ක්‍රියා කරන්නේ කවුද ප්ලාස්ම පටලේ. එනිසා සත්ත සයිලවල පිටත්ත ආවරණය විදිර ක්‍රියා කරන්නේ ලාස්ම පටලේ. හරිද මෙයා හැදිල තියෙන්නේ පොස්පොලිපිට සහ පෝටීන වල පැදිි පස්පොලිට සහ ප්‍රෝටීනවලින් තමයි මයා හැදිලතතියන්. මෙයා අර්ධ පාරගම්මි පටලේ අර්ථ පාරගමි පටලයක් කියන මොක්ද දැන්නර සයි ිති අහරහන ඕනෑ ද්‍රවකට ඇතුල්වෙන්න පටවෙන්න පුළුවන් හැබැයි ප්ලාස්ම පටලේ නතන් සයිල පටලේ හරහා දරුවන්නේ ඕනෑ ද්‍රව්වකට ඇතුළ වෙන්න පිට වෙන්න බ මෙයා තෝරා බේරාගත් ද්‍රවවලට විතරයි ඒයා හරහා ගමන් කරන්න ඉඩදේ. පැදිරි දෑම ජලයවාගේ අනුවලට ඇතුල්වෙන්න පුළුව. පැහදිරට සමහරක් අන්වුවට ඇතුල්ලන්න න්න තෝර ේරාග ද්‍රවිවලට විර ඇතුලවෙන්න ද. ඒනි. මෙයා අපි කියන පලාස්ම පටලේට කියනවා අර්්ධ පාරගම පටලයක් කිය. තෙරුණාත් දැන් මේ තියෙන්න්නේ පලාාස්ම පටලෙන් හිටු කරන ප්‍රධානකාරය ප්‍රධානකාරයන් යට තේ තියෙන පලවෙනි පොයින්ට තමයි දරුවනේ ජලය සමහර අයනවර්ග සහ සමහර අනු විශිෂම ගලකෝස් වගේ අනු සයිලයටට ඇතුල්වීම සහ පිටවීම පාලනය කර. ඒවගේ අනු තෝරාබීරාගත්ත ඒවට තමයි මෙයා ඇතුළවෙන්නද. ඒවගේම ඒ ඇතුල්න්න හැමික්ෙටම පිට වෙන්න දෙන්නෙත්න. රබරාගත් ්‍රවිවලට ඇතුල්වෙන්න දෙනවා ඒවගේම පිටවෙන්න ලබාද. එනිසා අපි කියනවා සයිලයට ද්‍රව්්‍ය ඇතුල්වීම සහ පිටවීම පාලනය කරන්න කවරුුවසිින්ද ප්ලාලස්ම පටලේ. තේරුණාද ඒ වගේම මේ සත්ව සයිඩවලනං පිටතාාවරණ විදිර ක්‍රියා කරණනිත් කවු්ද ප්ලාලස්ම පටලේ. පැදල දිෙන කතාව තරුවනේ දැන් කියල දෙන්නේ න්නේ සයිලේ විව්ව සහදදුකෑයටදේ තුංගනි කාරණය ඒකට කියන්නේ සයිල. පලාස්මේ ැත්තන් සයිටෝ පලසම් එක කියල්. පටලෝගන්න එපා කලින් කියල දුන්නේ ප්ලාස්ම පටලය පලාස්ම පටලයටම සයිල පටලය කියලත් කියන. මේකට කියන්නේ සයිල ්ලාස්මේ. මොකක් ද සයිල්ල ප්ලාස්මේ කියෙලා කියන්නේ. පපුති සයිල ප්ලාස්මේ කියලා කියන්නේ. ශාකසයිරයක් වේවා සත්ව සයිරයක් වේවා. ඒ සයිලය පිරිල තියන නැත්තන්ගේඒ සයිලය ඇතුළේ කොටස්ටික පිරල තියන, ජල්ලි මේ කටසර නැත්තනන් ජල්ලි මේය පරල මේ කොටසට තමයි අපි කියන්නේ සයිල ප්ලාස් මේ කියලා කියා. එතුකොඩ පුතිය දැන් මෙතන තියෙනවාව පලවෙනි රූපය පලවෙනි රූපියය තියෙනවා නිශ්ෂිත හැඩියක් මෙ අටනෑ නිශ්ෂිත හැඩයක් නැත්තන්. හදුවාග න්නොන පටස්ක ල මුකක් නි්ෂිත හඩයක් නැත න සයිලයක් ද සත් සයිල හැයට සයිද බිත්තියක් නෑන් එනි සාතම අර නිශ්ි හඩයක් නැත්ති වටේ තින කළුපට ලේර්ර එක තමයි මක්දමයි लाස්ම පටලයි හරිද ඉට පස් එහ පැති න මුොක් හ පැත්ති රජකෝන ශ්‍ර කාර හැයක් තිය ඒමක්ද යායට නිශ්ිට හැඩයක් තිය එනඟයා කවුද ශාත සයි ඒගේ එලියෙන්ම කහපාරට වගේ තියෙන්නේ මොකක්ද සයිල බිත්තිය ඉට පස් ෙ යන කළුපාට පාට මාක්කල තින බ්‍රෝඩ එක තයිමක් ද පලාස්ම පටලේ. දැන් ඔය දෙකේ පලෙන් පලවැනියට නිශ්ෂිත හැඩයක් නැති එලියෙන්ම පිටතාවරණය විදියට තියන පලාස්ම පටලය තියන සත්ව සයිලය හා දෙවනි රූපය වෙන නිශ්ෂිත හැඩයක් තියෙන, ශාක සයිලේ මැඩ්ඩෙන් තියනයනේද අලුපාට කොටසා. ඒකයන්නේ ශාකහ සත්ව සයිල දෙකම පිරිල තියෙන තරලමය කොටස තියෙනවා නේද. අන්න ඒකට අපි කියන්නේ මුොකක් කියලද කියන්නේ සයිට පලසම් එක නැත්තන් සයිල පලාස්මේ මෙයා ඇතරම් මේ ජෙල්ල එකක් වගේ කොටස. දැන් ඕක පොඩ්ඩක් පහැදිලි කරගන්න දැන් මේ සත්ව සයිලයේ ශාක සයිලේ තින ජල්ලිමියය කරලමය කොටසටලමයි අපි සයිල පලාස්මය කියලා කියන්නේ දැන් ඕක එකාරට මොන පාටුනාාද හටුණ නේද ැපේනවානද කලින්න්නේ අලුපට වෙච්ච කොටස දැක් හට වෙල තියවා නද. ඔය අලුපාට වෙච්ච කොටස තවත් පැහැදිිරනතෑ මකहाහට කලප. ඕ කොට කොටසටතමයිි කියන මක් කියලද කියන්නේ සाइල ස්ේක ල කොට සाइල प्लाස්මිනික යිाइट කල පෙන්න්නවාගේ න හරිදි එතකොට ඔය සයිලපලාස්මය ඇතුළේ තමයි දරුවන සියලුම ඉන්ද්‍රිකාටික ගිල තියන් එකැන ශාක සයිලක වෙන්න පුුවන් සත්තු සයිලයක වෙන්න පුළුවන් මෙහම දැන් සයිලේතියන කියලා හිතන්නොකු සයිලේ තියනව පිරිච්ච ජෙල්ල එක ඒ ෙල්ල එකක තමයි සයිල පලාස්මය කෙලාති කියන් ඔය සයිල පලාස්මේ තමයි නෂ්ටියය මයිට කොන්ඩ්‍රයා හරිතලාව ආද ඉන්ද්‍රිකාටික ිල තියෙන්නේ ඔන්නෝ පැදලගෙන කතාව මේ සයිලපලාස්මය හැදිල තියෙන්නේ කාබනිික සහ අකාබනිික ද්‍රව්ව එකතු වෙලා තමයි හැදිලති දදිලි කාබිනිකසාකාබික දරවලින් තමයි මේ ජෙල්ලික හිදලති මේක ශාකසා සත්තු සයිලගෙන දෙකීම තියන්. මේ ජෙල්ලිකේ ගිල්ල තින සමහර ඉන්ද්‍රිකාවලට දරුවන එයාලා වටේ පටලයකි නාවරණය වෙල තිය. දැන්නොයි මයිට කොන්ද්‍රියයා න්තපලාලස්මි ජාලිකා නොෂ්ටිය හරිතලව ගත්තයින් පස්සේ එයාලා වටා පටලයකි නාවරණය වෙලතියන් එතකොට මේ සමහර ඉන්ද්‍රිකා තියනවා විශේෂම රයිබ සෝම ගත්තයින් පස්සේ රයිබ සෝම වට පටලයක් නිල් පටලමේ ඉන්ද්‍රරිකා කියල කියෙන්. එනිසා ප්ලාාස්ක පටලේ ගිල්ලතින සමහර ඉන්ද්‍රිකාට පටලයින් ආවරණය වෙලා තියනවා සමහර ඉන්ද්‍රකා වටා මහක් නැද්ද පටලයකින් ආවරණය වෙල නෑ. එතකොට මේ ප්ලාස්ම ස්ොරි සයිල ප්ලාස්මේ මගින් සිද්ධ කරන ප්‍රධානකායන් මොනොත්. සයිල පලාස්මින් සිද්ධ කරන ප්‍රධානකාරයන් තමයිදරුවනේ. මේ සයිල පලාස්මය මොනොවෙලද තියෙන්න්නේ සයිලයේ ඇතුළේ පිරිර තියෙනව ඒනිසා මොනවෙන හොද සයිලයේ පින්ිච් වරූපයක් තිය. පැහදිලද එනිසා සයිලේර නි්ිත හැඩයක්කිින්. कोොට පට लोग ने पाओ वाला किයි सर ුවनेේද ස यබල निश्िित හැडයක් නෑ शाකसायබල निश्ිත හැඩයක් තියෙනනම ඒ हारेඒ වෙන්න सायලभित््यය නිසාनी මම කියने पපු මෙන්න මේवाගේ कारරने वाला හිතන්න को නිका ොල තිन बैගක් නැතම් බැලුම් बोලයක් හිතන්නකු एक होुलाङ අए කराම හැक्लीच ौरූपයක් ෙනवा यह හැक्ලच रූपයන්නේ एक ඇතු ुला ැති නිසා අපි shoppingपिन बैග करने තුර पරේ එක හොඳට පिंबිच बोයක් වගේ एक වතුर තිය නිසා අන්නේ වගේ ශාක සයිලය සහ සත්ව සයිලය ඇතුළේ මේ ජෙල්ලක පිරල්ල තියෙන නිසා සයිලය හොඳට පිරිලතියනවා. අන්න පිරිච්ච ගතිය ඇතිවෙන්නේ කවරු නිසාද සයිලපලාස්මිනිසා. එනිසා නිශ්ිත හැඩයක් හම්බෙනවා. ඒන සන්ධාරණයක් හම්බින්. ඒවගේම සියලුම ඉන්දරිකා ගිරිලතියෙන්නේ මොනපලාස්මේද සයිල්ලාස්ම පැදලගෙන කතාව. ඊට අමතරව දරුවනේ. මොනමෙනෝ අද සමහර රසානික ප්‍රතික්‍රියා සයිලේත් සිද්ධ වෙන නොයකුත් රසායිනික ප්‍රතික්‍රියා. අපි මේ මට්ටමේ දිගෙන ගන්න නෑ සාමාන කල මට්ට මේද. ඒනොකුත් පරිවෘතිය ප්‍රක්‍රිය නැත්තන් රසායිනික ප්‍රතික්‍රිය සයිල්ලයට අ වශ වෙන පරිවෘර්තිය ක්‍රියා සිද්ධ වෙන්න දරුවනේ මුකක්ක මොකක්තුලද ඔය අපි කතා කරන ජෙල්ල එක තුළ නැත්තැන් මොක්තුලද සයිල පලාස්මිය තුළ. ෘතිය න්තිි අනිවාර්යෙන් මතකතියාගන්න හරි දැන් කතා කරන්නේ අන්නේ සයිලේ තින වැදගත් මින්දදුිකාව ගැන ඒැන් කවු ගැද නෂ්ටේ ගැන් ඉංග්‍රීසිෙන් නිුක්ලියස් කියල කියලා. හරිද දැන්දරුවනේ අපි සාමා්‍ය ආලෝක අන්වීක්ෂයක් කර ගෙන සයිලයක් නිරීක්ෂණය කරාම සත්ව සයිලයක් වේවා ශාක සයිලයක් වේවා නිීක්ෂණය කරාම බොහෝ වෙලාවට අන්වීක්ෂයේ මැදි බලයෙන් නිීක්ෂණය කරපු ගවන් එහෙම පේනව සයිලේ මැ් කලුපාට තිතක් වගේ විය්හ යාලට මතක ඇති මේ ම ඩුව එකේද සයිල පාඩම මේ අර කොපොල් සයිල සහ ලූනු සිවියක සයිලන රීක්ෂණය කර. ඒ ීඩුව එක බල ඉන්න ඒ ීඩුවේ එකේෙඩ පුතේ තියෙනවා සහ වාල ච්චපතේ ය සයිලන රීක්ෂණය කරාම රූප සටහ ල තින හැම සයිලයක් ගත්තම යිලේ මැදෙන් කලුපා තිතක් වගේ විවේ සයිල හම ගත්තයි පස්සේ මද කලුපාට තිතක් වගේ විවුවයක්තිෙන. අන්න තිතක් වගේ විව තමයි මොක් කියල කියන්නේනෙද නෂ්ටියය කියලා කිය. එකන ගොඩක් සයිල වෙල කැපේ පැෙනනවි තමයි නෂ්ටි. නැත්තන් සයිලේ බොස් වගේ ඉන්න කවුද. නෂ්ටි හරිද ඒ නෂ්ට්‍රිය අරගෙන ත්‍රිමාණරූපයක් තමයි මේ මෙතන තිය ඒක අනකුතේ දර්ශය ශාක සයිලයක හෝ සත්ව සයිලක අපි නෂ්ටිය ගන්න හරිද ඒ නෂ්ටිය ග්‍රෆිකලි මෙම ලොකු කල්ල පෙන්නල තිය නිකම් මේ ගෝලාාර වවහ පොඩි දෙහෙියක් වගේ වවේ හැබැයි දෙේකෙඩියක් කියෙලා කියැන්න දෙේෙඩියක්ගේ ලොක කියක නෙමේ පැදිලිද ඒක අතිශය කුඩාන් මීක්ෂය ව්ූහය අපි පෙන් ඔයාලට පැහැදිලි කරන්න මම මේක මෙම පෙන්නල තිය. මේ දම්පාටින් තියන මේ ගෝලාකාරව මෙතැන පැනලතින විවහතනයි පපතිේ නෂ්ටිය කියලා කිය. ඒ නෂ්ටිින්න් පොඩි කෑල්ලක් හිම පලුවක් කයින් කලතියන ඒ තවදුරටත් නෂ්ටි අ්‍යන්තරය අපිට පෙන්න්න. පැහැදිල එතකොට ශාකසයිලයක වේවා සත්ව සයිලෙක් වේවා සියලු ක්‍රියා පාලනය කරන විව්හේ තමයි නෂ්ටි. ඔල්ට මතකඇති දර්ශය ශාක සයිලයකන අර මැද්දට ඇවිත්තින්න රික්්ත කියන රික්තේගේේ විසි නෂ්ටියය පොඩ්ඩක් පැත්තර තල්ලු කරලති. සත්ව සයිලේක නම් මැද්ද ලොක්ක වගේන්න කවුද න්ටිය පැහැදිලිද ඒ නෂ්ටිය තමයි මේති නෂ්ටිය ගත්තම පුතේ නෂ්ටිය එලිම්ම තිය නෂ්ටි පටලේ එක නෂ්ටිය ආරණය කරමින් පවතන ිවේ තමයි නෂ්ටිටල ඉට පස්සේ නෂ්ටියය ඇතුල කපල ැලුවම නෂ්ටියය මැද්දෙමති නො නෂ්ටි කාව ඕක බහෝදුරට හැදලතින ආර්රෙන්නේ වලි නෂ්ටිකාව වටේැන නිය පල බැලුවම නෂ්ටියේ මැද තියෙන නෂ්ටිකාාවව ඉට අමතරව නෂ්ටිය ඇතුළේ නල්නුල් වගේ විව්වපේ අපි වෝට කියනව මොනව කියලද කියන්නේ ක්‍රමටීන් කිය කියන මගේ ගැන ස්සරහට කතා කරන්න. ඉට පස්සම ට නෂ්ටියය තියනවා නෂ්ටියවටේ නෂ්ටි පටලය තියනවා නෂ්ටිය ඇතුළේ මොකක්ද තියෙන්නේ නෂ්ටිකාව තියනවා නෂ්ටිකාවටේ නල් වගේ දගර ගැසු විහෝවල් අපි කියැන මො කියලද කියන්නේ ක්‍රමටීන් කියල කිය. ඊට පස්ේ රි හපෙත්ත රූපමකක්ද එහා පැත්ත තියනෙ පුතේ දීමාණන රෝපියයක් දැ මේීන ත්‍රිමාණ රෝපයක්න මෙම ත්‍රිමානව බැලෝම් පේන විදියනන්නේ එහ පැති තියනෙපුතේ දීමානරපයක් එකකන නෂ්ටය කියන වේ තියනවන දෙහෙඩියක් වගේ විව යෙනවාන මේ නෂ්ටයෙම හරහට කපොන් එකන දැ අප ප හිතන්න කො දෙහෙඩයක්ක්තේනවන දෙහෙඩිය මෙම රහට කපොන මදෙන් කපොන මැදෙන් කොල මෙහම උඩින් බල උඩින් ැලෝම් පේන විදියතම අරති. පැහැදිලිද ඔය ජාතිය රූප සටහන් දෙකක් අපි කතාගරම්ක්ද දර්ශය ශාක සයිලේ විියවේ ස දර්ශය සප සයිල, කොටස්නම්ර උට් දිබ තවට්ට රූප ඇති ෆස් ඩියකි. පැදිරිිද අංක අච්චිපතේතින මතක තියාගන රූපේ මතකතියගන්නන කිලකිවේ. එනිසා ඔය තියෙන්නේ නෂ්ටියය තියෙන දීීමමාන රූපය. පැහැදලිත බලන්න ඒකෙත් නෂ්ටිය වටේට තියනෙමුක්ද නෂ්ටි පටලේ. නෂ්ටි පටලය ආවරනය වෙච් නෂ්ටියේ මැද්‍යෙන් තියෙන්නේෙ කවුද නෂ්ිකා. ඉට අමතරවර නූලූල් වගේ පෙන්නරතියනිීමමනොද ක්‍රමටි. එතකොට ළමයි මේ ත්‍රමානරූපය සම ත්‍රිමාණ රූපයක් ක වාර් එක් සෑමකට එන්නේ අ දීමමාන රූපය තමයි තියන්නේ නෂ්ටියවටේ නෂ්ටිටලය මැදෙ නෂ්ිකා ඊට අමතරව නෂ්ටිය තුළ මොනවතිය ද ක්‍රමටීන් තියෙන. ො මේ රූප දෙකම නषෂ්ටියඇත්තක සම්බන්ධවෙල නිකං අර පටල 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 විවටිකක් තිය, කවද षෂ්ටියඇත්ත එකක සම්බන්ධ වෙලම තිය නෂ්ටියයට ඇලවිලමතින ඔන්ව විවටික ටපි කියන්නේ රළුවන්ත ලාස්ම ාිකා ම ස් ි ෙති කියලා දුන් ස් හට මේ කට්ි ගැන තා පොඩ්දගින් වැ දුරතා කරනවා. එතකොට මේ ෙත්තියන රළුවන්ත ලාස්මිය ාලි එහ පැතරූපත්ති න රළුවන්ත ්ලාස්මිය ලිකා. රුවන්ත පලාස්මිය ජාලි වේ. කටලයට දරුණනි අ සබන්ධවල තියනමොද ච් ඩට්ට තිනිීම නොද රයිබසුම් හැබැයි පුතාල පටවගන්නපා රලුවන්ත ්ලාස්මියය ජාලිකා කියන්නේ නෂ්ටියයේ කොටසක් නෙවෙ. පැහැදිලිද එනිසා නෂ්ටියයත් එක්ක ගොඩක්වෙලාට යාල සම්බන්ධ වෙලාතියවා හැබැයි නष්ියයේ කොටසක් නෙ ඒ මිකෙෙන්නල තිබ්බට ය නෂ්ටිය කොටසක් නෙම.ඉනිසා නෂ්ටිය ප්‍රධාන කොටස්ටික වෙන්නේ නෂ්ටියලිය නෂ්ටි පටලය මැදෙ නෂ්ටිකාව ඒ අමතරව නෂ්ටිය පිරිරල තියෙන මොනවලින් ද ළමයි ක්‍රමටීන් වලින්. එතකොට මමෝලට කිවවා නෂ්ටියය හැදිල නෂ්ිකාව හැදිලති නෂ්ටිකාව හදිලතිීනෙන ආරෙන්්‍යවලින් ක්‍රමටීන් කියන්න නිමනවද ඔය ක්‍රමටීන් කියන ඒවා හැදිල තියෙන දරුවන්නේ ඩන්නේවලින්. ඒ කියන්නඔ ක්‍රමටීන්, අපි තර්ඩ බීඩියගෙද කතා කරනවා මේ සයිල විභාජනය කියලා කොටසක්. එකැන එක් සයිලයකින් තවත් සයිලයක් ඇති වෙන විදී. පැහැදිලිද එනිසා සයිල විභාජනයේදී මේ ක්‍රෝමටීන් පත්තනව දරුවනේ වර්ණ දේහ බවට. වර්ණදේ හැදලතිනි මොනොවලින්ද DNAන්නේ වල්. පහැදලතිෙන කතාව එනිසා මේ ඒගැන පිස්සරහට කතා කරවා දීර්ක වශයෙන්. මතකඇතින මේ ජයිවානු කතා කරා අපි ජීවින් හැදලතින ප්‍රධානානුමනොද කාබෝ හයිට්‍රේට ප්‍රෝටීන් ලිපිඩ ඉට පස්ස කිවමොනවද. newක්ලේක් අල නිියවලේක් අම්ල කොටස් දෙකට බෙද. මොවත. න්නේ RRNAගැන් ඩියෝක්සි රයිබෝ නිියලේක් අම් හරිද RරRNA ගැන් රයිබෝ නිවලක් අම්ල. ඔය DNAන්නේ වලින් තමයි එපුතේ නෂ්ටියය වැඩියෙන්ම තියන ක්‍රෝමටී හැදි තිය ක්‍රමටීන් පස්ස කාලක වරණ දහ බවට පත්ත සල විභාජනය වෙති වර්ණදය හැදල තියෙන න්නේ වලින් ්ටිකාව හදලති මොවලින්ද නෂ්ටිකාව වැඩීම තියෙන්නේ ආරෙන්නේ ඒ හැන ඉස්ස හට කතා කරනවා. වර්ණදහ ගැනපුතේ දහයිශවයී අවසානයට තියෙනව ජීවය කණ්ඩතාවේ ඒ යටති කතා කරනවා. දෙම්මම කිව්වන මේ සයිලේ මැද්දඉන්නේ නෂ්ටිය වටේ තියෙනෙ න්ටිට නෂ්ටිය මැද්දෙඉන්නවා නෂ්ටිකාව නෂ්ටියය ඇතුළ තින නූලූල් වගේ වවල්ට කියන්නේ කromeමටීන්. සයි විභාජනය වෙද්දි මේ ක්‍රමටීන් ටික පත්තිනව වර්ණ දෙහෙ බවට. සාමාන්‍යෙන් මේ සයිලේක තියෙන වර්ණදේහගාන ඒ අදාළ සත්ව විශේෂයට පුතේ නියතය. දැන් අපේ ඔයාලගේ මගේ ඕනෑම සයිලයක් ගත්තොත්, අපේ ස නෂ්ටියක් කරගෙන කපල බලන්න පුළුවන්න. අරිද නෂ්ටිකාවට අමතරව සයිල විභාජනය වෙන්න වෙන්න ලංවිච් අවස්ථාවක, අපේ සයිලවලපුතේ මකීයක්තිය ද වර්ණදේහය හතලිස් හයක්තිය. ඒක ඕනෑම මිනිසක්ගේ සයිලයක නෂ්ටි ඇතුළේ වර්ණදේය හතලිස්හයක් තියෙන් ඒකඇන්නේ සාමාන්‍යෙන් තියෙන්නේ නෂ්ටිකාව ඉට පස්සෙ තියෙන්නේ ක්‍රමටීන් සයිල විාන ව ළංගුනා මකිවන්නේ ක්‍රමටීන්ට එක මොන බට පත් නවායි කියල වර්ණ දේහ බවට පත්තන යි කියලා වර්ණ දහ කියැන්නේ මොකක්දගෙනක අන්තිමපාඩ මිදිි කතා කරනවා. අපිට වර්ණදය හතලි හයක්තිය. එතුකොටට වීශාකයගත්තොත් විීශාකය සයිලයක් අරගෙන බැලුවොත් ශාක සයිල් අරගෙන බැලුවොත් ඒ විශාකය සයිලයක වර්ණදයහ විසි හතරක්තිය. ගෙම්බෙක සයිලයක් අරගෙන බැලුවොත් වර්ණදයහැකයක් තියද විසි හයක්තිය. එනිසා ඒ වර්ණදේ ගානපතිේ ජීවි විශේෂකෙන නියතියක් අපේ තියන හතුලි සය තවකාගේත් හතුලිසය වෙන්න පැදිලි දෙනිසා අපේ වරනණදේ හතුලි සයික් ේනවා කියැ එක මනිසාට ආවේ නිකදයක් තේරමද ගෙන ගතා හරිද. ඔඒ කරුට එක තමයි ෂ්ියය ගැ කතාර කරන්න තියෙන තම සරල කරුණටිකක් මේ ගැන වැඩිදුර කරුණු ලට ඉගනගන්න තියෙන උසස් පෙ මට්ට මිදි තමයි මේ දැනට මෙතන මේ බෝඩ එකේ සටහන් වෙල තියන කරුන්ටික විතරයි පුතාරට මතක තියාගන්න ති ඉට පස් යැබි බලමු මේ නෂ්ටියකින් නිට වෙන කාර්යන්නන්නවා. ඕක හරි වැදග. පුතිේ මම කිව්වානි නෂ්ටියය තමයි සයිලේ බොස් විදිියටින් සයිලේ පාලනය කරන්න නෂ්ටියවිසි. එනිසා සයිලයේ සිද්ධවෙන්න හැම ක්‍රියාවක්ම පාලනය කරන්නේ නෂ්ටයවිසි. එනිසා සයිලයේ සිදුවන සියලු ක්‍රියා පාලනය කරන්නේ නෂ්ටියවිසි. ඒ වගේම සයිලයේ සිදුවන සියලුම ක්‍රියා සඳහා විධානනිකුත් කරන්නේ නෂ්ටියවිසි අපි දැන් ඉස්සරහට කතා කරන්න ෝ මයිට කොන්ඩ්‍රියයා විසිනි ශක්ති නිපුදවර. ශාක සයිලවලතින හරිතලා විසින් ප්‍රබා සංස්ලේෂණය කර. ය දෙකේම තින රයිබ සෝම විසින් ප්‍රෝටේන නි්පාදනය කර ොල්ගි දේද ම ඉසරට කතා කරන හෝමෝනන් සයිම නි්පානය ව ඒක දැන් නොයා හෝමෝන හදන් දැන්නෝ කනවත්දන් දැන් මෙච්චර ප්‍රමාණයක් හදන්න කියල විධාන නිකුත්රන්නේ කවරු විසින්ද නෂ්ටේ විසින් තමයි මෙයා තමයි කියන්නේ හරි මයිට කොඩියාට කියන දැන් සයිල්ලට් ශක්තිය මදිවා දැ ශක්තිය නිෂ්පාදනය කර. ඉට පස්සේ හරිතලවට පනිවිට දෙනවා හරි දැන්වා හිරුවේලිය ලබාගෙන ප්‍රා සන්ස්ලේෂණය Quan ම ද වා දන්වා ප තිී ෂ්පාදන මති දන්වා ති ්පාදන ටන්ග නිෂ්පාදනනිවරුනාම කිය හරි දැන්වා ඇති දැනවත්තා. ඒ පාලනය කරන්නේ විධාන නිකුත් කරන්නේ කවුරුවිසින්ද. නෂ්ටියය විසි. මෙහරයට බොසා වගේ. මෙයා තමයි සයිලයේ සියලුම ක්‍රියාවන් පාලනය කර. පැහැදිදි. කම්ප्यට්‍රයා ඩ්ඩක වගේ එක. ඒ සියලු විධාන නිකුත් කරන්න අපේ නම් මොලේ වගේ. රටගනන් ජනාතිපතිව. පැහදිලද ඒනිසා. මේ සයිලේ සිද්ද වෙනක් සියලුම ක්‍රියාවන් පාලනය කරනන්නේ සහ විධානනිකුත් කරණ කවරව සිින්දපුතේ නෂ්ටිය වි. පැහැදිලි ඊට අමතරවෝ වැදගත්මතේ. සයිලේපුුතේ ආවේනික තොරොතොරු ගබඩා කරණ නෂ්ටියවිසි. මොකක්ද ආවේනික තොරතුොරු කියා. ඕකයි අතිශය දීර්ග මාතෘකාවක්. යාලාල මෙතන තියෙන පොයින්ම්ස් හතර මතක තියාගත්ත මඇති මමත් දලවශයන ආවේනික තොරතුු කියන්න එක මෙහිම මවල්ට කියන්න. හරිද අපි අන්තිම පාඩමේදිය ගැෙන කතා කරනු. ආවේනික තොරතුරු කියන්න දරුවනේ පරම්පරාවෙන් පරම්පරාවටන්න තොරතු. ඒවට තමයි අපි කියන්නේ ආවේනික තොරතුරු කිය පැහැදිලිද ජනටික්මන් හරිද ඉංග්‍රීසින් කියනවවා. දැන් සරලවගත්තොත් ඔයාල ගත්තම මම ගත්තොත් ඔයාලා ගත්තුන් අපි ඇතිවෙලතියනිෙ කොහොමද අම්ම සහ තාත්තාගේ එකතුවීමකින් තමයි ඇතිවෙල තිය. නැත්තන් මවගේ ඩිම්බ සහ පියාගෙන් එන ශුක්‍රාණ එකකතුවෙල තමයි ජීවියෙක් බිහිවෙන්. අපි ඒකපුතේ මේ දහවිෙන ශේණයේී තියෙනවා මානව ලිංගික ප්‍රජර්ණී. එතන දී ඇති කතා කරන. හරිද එතකොට මම ඇතිවෙල තියන්නේෙත් ඔයාල ඇතිවෙල තියෙන්න්නේ මවගෙන් එන ඩිම්බ සහ පියාගෙන් එන ශොක්්‍රාණ විකතුය. එතකොට මවගෙන් එන ඩිම්බවල තියෙනවා ඩිම්බ කියන්නේ සයිල ජාතිය ඩිම්බ සයිලෙත් නෂ්ටියක්ති ශුක්ක්‍රාණු කියයන්නේ සයිල ජාතිය ශුක්්‍රාණ වලත් මොකක්තියද නශ්්‍යයක්ත්ති එකුණට ම අප ග ගන්නේ දර්ශීය සයිලය කියය ම පුතාලට කිය ු මං හැක්ව ස්ටිඩ්ි ක නිවරම් බලයින්න කිය දර්ශය සත්ව සයිලයක් කියලා කියන පුතේ අපේයගේ තියෙන ඔක්කෝම සයිලටි ගන්න අරගෙන ඒ සයිලවට හදපු පොදුව වූහයක්නේ මොකක් කියලා කියන්න ඇ දර්ශය සත්ව සයිලය කියල කියන් එනිසා ඩිම් කියන්නේ සයිලයක් ුක්‍රණ කියන්නේ සයිලියක් ඩිම්බලත් නශ්ියතිය ුක්ක්‍රානුවලත් නෂ්ටියයති නොඒ අට්ියග නෂ්ටිකාතියනවා ට අතරවමනොවතියද වර්ණතිහ ැතිය. එතකොට පුතේ අම්මගෙන් එන ඩිම්බ සහ පතියාාගෙන ශුක්‍රාණුව එකතුවෙල හැදනව යුක්තාානුව කියලදේ. ඒ යුක්තානුව තමයි මවගේ කුස තුළ තැන්පත්වෙනි ඒක වැඩිදුර වර්ධනය වෙලා කලලයක් බොඩ් පත්වෙනවා ඒ කලය තමයි සුකාලෙන්න කුර බවඩ පත්ත ඇද දර්ුවෙක් බවට පත් වෙලා මගේ කුසෙන්න්න අප බිහිවෙන් ක සරලව ම ක තාලට කියරද. නිසා සරලව තේරුගන්නන දේ තමයි ඔයාල වෙන්න පුළුවන් මම වෙන්න පුළුව. හැදිල තියෙන්නේ අම්මාගෙන් හම්බෙන ඩිම්බ සයිල සහ පියාගෙන් හම්බෙන ශුක්ක්‍රාණු සයිල එක්තුේ. ිම්බ සයිලවලත් නෂ්ටියයක් තියෙනවා ශුක්‍රණු සයිලවලත් නष්ටියයක් තියෙන. එනිසා අපි හැදිල තියෙන මේ සයිල කෝටිගානම හැදිල තියන්නේ ඔය ඩිම්බ සහ ශුක්‍රාණු සයිලවල එකතුවකින් හැදිච නමසයිලවර්ධනයවීමින් තමයිපුතේ අපි හැදිල තියෙන. එනිසා දැන් මෙහෙම දෙයක් තියෙනව ඔයාලගේ මූන, ෂේප් එක සමහරක්වෙලාට ඔයාලගේ අම්මගේ මූනි ශේප් එක මතමයි ති. කියනව නෑදවම් පසම අම්ම වගේ මනේද අම්ම වගේ මනේද මේේදුව මේ මූනි හැඩේ මනේද තියන්නේ කියල කියෙනවන්නේ සමහරක් වෙලාට ඔයාලගේ කොන්ඩ හැඩේ තාත්තක වගේ වෙ පුළ. තාත්තගේ කොන්ඩ ක්‍රේල්නම් ඔයාලර කොන්ඩ ක්‍රේ. හරි දෙකෙන අම්මගේ මූනිි ශේප්ක ඇවිත්තියෙන තාත්තග මොකක්කැවිත්තියද. අර කෝඩෙ ක්‍රේල් ගතිය විත්තිය. තාත් උසයි නම් ඔයත් උස වෙන්න පුළුව හැදලද අම්ම සුද න ඇත් සුදුවෙන්න පුලන් ඒගේ අර අමගෙන් සහ තාත්තකෙන් හම්බෙන ලක්ෂණ අපිගව තියෙනවනේ අපි කතාගරන විදිය කොන්්ඩෙස්ුරූපය අපේ උසමහත සමේස්වරූපය එකක දේවල් මොනවෙන අදවේ මගේ සහ පියගේ ලක්ෂණවල එකතුවක් අම්මගේ විද්‍යමත්නේ තාත්තක විද්‍යමත් මේ ලක්ෂණවල එකවක්න අපිගාවති කොහම දෙහෙම වෙලති ඒ එකට හේතුව තම අයගපතිද අමගේ ලක්ෂණ අම්මගේ තොරතුරු අම්මගෙන්න ඩිම්බ සයිල තුළතියන්. යාගේ තොරතුරු තියාගින් එන කවල් මොනසයිලේ තුර තියද ුක්ක්‍රාණු සයිඩේ තුළ තියෙන ඒ ඩිම්බ සයිලයේ ශුක්්‍රාණු සයිලයයි එකතුවෙලා යුක්තාානු හැදෙනවන් ඒ යුක්තාානුව වර්ධනයට තමයි අපි හැදි. එතකට පුතේ අපේ තියෙන සයිලවල නෂ්ටිය තියෙනවා. මේ නෂ්ටිය තියනවාඒ මවගගේ ආපු තොරුතුරු සහ පියාගෙන් ආපු ොරතුර. එත කොඩපුතේ අපේ සයිලේතියන නෂ්ටියේ තමයි, මොනවෙන්නෙද අමග න අපපතුොරතුරු සසාහතාර්ථග න අප තුොරතුරු සියල්ල ගඩාරගෙන තියන්ෙ. ඕකරතමයි කියන්නේ ආවේනික තොරතුරු කිය. පරම්පරාවෙන් පරම් පරවට හම්බිෙන තුොරුතු. මවගේෙන් සහ පියාගෙන් හම්බිෙන තුරතුරු අපේ ඇගේ හැදිල තියන හමසයිලේකම තිය. හැ හම සයිම ොහද ඩා කල තියෙන නෂ්ටිය තමයි ඩාල්ලති. නෂ්ටේ මං කිවන ිය අනුතිවා කියල ිය අනෝල මයි ඩා කරලතිී. හරියට මේ අපේ නෂ්ටිය නි මෙර ි ඩ තියනව ල්ම් න ක් ම න ඩ න න්න වගේ අපේ ති සීම තොරතුර පුතේ ගබඩාවෙල තියෙන්නේ. තුර ර තුර ල්ල ඩා ල . න ොරතුරු ිය ්‍රම ක්‍රමින් වර්ධනය වෙති ේ කොන්ඩ ස් මතුවෙනවා නි ර ප ස් මතුවා ස හත ස් මතු ෙනවා තියන්නේ නැ හරරි ්‍රශ් යක් හ දෙන් ත් ක ො ඩ ರේල් ರේල් ල් ති. ඒ තමයි අපේ සයිලයේ නෂ්ටිය තියෙනවාන ඒ නෂ්ටියයේ ඒකටදාල ඩීටෙල්ලක තිය. අපේ ශරීය ර්ද ොඩෙ ේල් ෙන්න්න පුර ම වෙල නිවාරන වෙන්න පුලුව හරිද කෙන්නේ ඒ දෙන්නගේ ක්ෂණ මාරය මරු අපේ මොනාවනෙනවාද පෙන්න්නවා ඒ අතිශය දීර්ක කතන්දරයක් ඒ ගන්න සාමාන්‍ය පෙල දිට වඩපු සස ප්‍රතිි කතාරම පොඩ්ඩක්ොයි පැදිලි කිරීමක් තමයි පුතලට ඕක දීකක් තේරුණා හරිද එනිසාවාල මතකතියාගන්න ඕනේ. ේනික තොරතුර ගබඩාකිීමාවනික තොරතුර ැන්පත් කිරීම. එකර කටපාඩක් ස්ටයිල්ලකින් ගේිරවගේ මතක දියාගන්න නැතිනිසා පොඩ්ඩක් විස්තරගලතුන්ේ විස්තර පෙහරටහන් නෑවුද මතක තියා ගන්න ඕන සයිලෙක්‍රියාවන් විධානනිකුත් කිරීම සයිලක්‍රියාවන් පාලනය කිීම සහ ආවනික තොරතුරු තැන්පත් කිරීම. ඒවාගේම පොතේ දැන්නපේතිය ආාවේනික තොරතුරු පරම්පරායින් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න තෝකු දව. කියන්න ඒ කියනන්න පුේ දැන් අපේ තොරතුරු තියෙනවන්. අපියම් කිසි දවසක විවාහ වෙලා අපි විසින් දරුවන් නිර්හද දදිත් මොනවෙනනවද පුතිය අපේ තියන තොරතුරු අපේ දරු පරම්පරාවටයන් ඉට පස ඒළමයි මොනවෙනවාද. ඒළමයි වවාහවෙ ඒළමයි දරුවන් හදදිත් මනවෙනවද ඒ තොරතුරු ඒයාග ලමයින්ටය අම්මලගින් අපිටාව අපෙන් මොනවනාද අපේළමයින්ට ගිය අපේ ළමයින්ගෙන් ඒයාග ෙනමයිටය එහෙමෙම පරම්පරාවෙන් පරම්පරාටම මේ තොතුරු වගෙනය නිපතිේ ඔන්නයේ නෂ්ටය ඇතුළි තියෙන DNAන්නේ මග. ඒ අතිශය දර්ග මාත්තතුකාවක් එනිසා පුතාලා මේ පොයින්ස් හතර මතක තියාගත්ම හොන්ඳටවමත් පැහැදිල්දිගෙන කතා ඔය දීර්ග විතරෝන්නෑ මක පහැදිලි කිරීමටතමයි කිව. ඔන්න පපුොතේ සයිලේ තියන වැදගත්මිවිවේ ගැන වන නෂ්ටය ගැන කියලද. හරිද දරුවේ දැන් අපි කතා කරන්නේන්නේ ඒළග ඉන්්‍රිකාවන මයිට කොඩ්‍රියාව ගැන ැම් මේ මයිට කොඩ්‍රිය ගත්තම් පොතේ මයිට කොන්ඩ්‍රියාව ශාක සයිලවලටත් තියවා සත්ව සයිලවලටත් තියනවා ඒ. දෙන්නගම තියෙනස් ඉන්ද්‍රිකාපක්ත්තමයි මයිටකොන්ද්‍රියාව කියල කිය. මයිට කොන්ද්‍රියාව ගත්තම මෙයාලග ස්වරූපය ගත්තුත්. මේකට අපි කියෙනා මේ අන්්ඩාකාර නැත්තන් දඩ්ඩාකාර හැඩයක් කිය. සරලව අන්ඩාකාර දන්්ඩාකාර හැඩයක් කියලා කියන නිකං පැනඩෝල් පෙත්තක හැඩිය. ති පැහැදිරිද එක පොි දඩ්ඩාකාර ස්වරපයක් ති. රි ඔය තියන මයිට කොඩ්‍රියයාබූතිේ ත්‍රරිමාණ ග්‍රෆික් නිර්මාණයක් කොත්තන තියෙන්නේ. ඔය මයිටකොඩ්‍රියයාාව මෙ ම කපලලා උඩ කොට සයිංකල්. ලනික ගත් ෙම සෝේජස් කරලා ගත් සසජස්ර ැද කැපුුවගල හිතන්න නැත්තන් පැ ඩෝල් පෙත්තක් ගත්තොත් පැන්ඩල් පෙත්ත හමරගෙන ැදෙන් ෙම කපනන් කපල එක කෑල්ලක් අයින්කරම් පේන විදිහතම යයිති එනිසා මයිට කොන්ඩයාම හමරගෙන ක පල දික්කඩක්තමයිය පේන්නතිී පැහැදිරිද මයිට කොන්ඩියාව ගත්තපුූතේ මයිට කොන්ඩ්‍රියාව පටල දෙකක් ති එකක් කියන පිටට පටලය කියල එකට කියනවා ඇතුළොත පටලය කිය ඔය ඇතුළොත පටලේ මෙහම ඇතුළලට බිහෙම හැදිල තිය නිරුම් තියනවා ඒවට අපි ඇගි වගේ විය්. අපි වට කියේනවා මියර කියිය උනො කියලද කියන මිය. ඒනිසා මයිට කොන්ඩ්‍රියයා පටල දෙකක් තියෙනවා පිටත පටලය ඇතුළත පටලය ඇතුළොත පටලේ සයිලේ ඇතු ඇතුළටලේ මයිටකොඩ්‍රියයා තිය නිෙරුම ව වි්ුව තියවා ඒට අපි කියේන මියර කියල්. ඉඩ අමතදරවපුතේ මයිට කොන්ද්‍රියාව තියෙනවා මයිට කොන්ඩ්‍රියල් ඩියන්නේ එකනනි චෝඩි දියන්නේ අනු නෂ්ටිය වගේ ලොගුවර ඩියෙන්න්නේ මෙයාගෙන න්නේ යන කොටස් හිපයක් මයිට කොන්ද්‍රියාව තියනවා ඉට අමතරව රයිබ සෝම මයිට කොන්ද්‍රියාව ඇතුළි තියන්න පුළුව. එනිසා මයිට කොන්ද්‍රියාව කියන දී පටලම ඉන්ද්‍රරිකාවක් පිට පටලයක් තිෙනවා ඇතුරොත පටලයක් දෙනවා ඇතුරත පටලේ මියර කියලා ජාතියක් තියෙනවා ඉටමතරව දන්නේ සහ මොනෝතියද රයිබ සෝම සුළු ප්‍රමාණයක් මයිට කොන්ද්‍රියාව ඇතුළ තියන්න පුළුව දැන් වැදගත්මදේ මයිටකොන්ද්‍රියාව සයිලයට තියන වැදගත්කම මුකක් මයිටකොන්ද්‍රියාව කියන්නේ සයිල අත්තිශෂයිෙන් වැදගත් ඉන්ත්‍රිකාක්. මයිටකොන්ද්‍රියාවෙන් තමයි සයිලට අවශ්‍ය ශක්තිය නිපදවාන් එනර්ජි ලබාදේ. එක නෙ දරුවන අප හතශවරීද ඉගෙන ගන්නවානේ ජීවීන්ට වැඩ කරන්න ඔයාලට මට වැඩකරන්න මොනවවශ්‍යදපුතේ එන ශක්තියවශ්‍යයි කියලා ශක්තිය නිෂ්පාධනය කරන්නේ කවුරුසින් ද මයිට කොන්ඩ්‍රියයා විසි. හොම මයිට කොන්්‍රියාව ශක්ති නිෂ්පාදනය කරන්නේ. පුතේ මට්‍ර කොන්ඩ්‍රියාව ඇතුලි සිද්ධවෙනාව විශේෂ ප්‍රති ක්‍රියාව එකට අපි කියනවා සයිලිය සොසනය කිය, පේ සෙල් රස්පේ. හරිද සයිල්ලිය සොසන සිද්ධමෙන මුකක් ඇතුළද පුතේ මයිට කොඩ්‍රියාව ඇතුළ. ඊළඟ පාඩමේදි, ජීවින්ගේ ලාක්ෂණක පාඩමේද අපි සොසනය කියැ ීරිකවශන් කතා කරන. හරිද ඉටවර එකොළහවසරට ගේයාම ජීවින් මනවාදේශ ක්‍රියාව යට තේ තක කතා කරන්න. අපි දළවශයෙන් මං කපුදාලට කියල දෙන්න. දෙ අපි හැමෝටම ජීවත්වනෙන ශක්තියෝනෙන් කෝමද ශක්ති නිෂ්පාදනය කරගන්න. අපි ගන්නම කෑම් ආහාරගන්න. ඉට අමතර ස හින් ගන්න හුස්ම ගන්න ක්සි ජනන්ගල්. එතකොට අපි කණන කෑමතියෙනවන් අපි කටින් කණ කෑම ආහාර මාර්ගෙට යනම්. හාර මාර්ගිගහි ආශර්ගෙන් ඔය හර දිරව. දිරවල ඒ දිරෝපපු ආහර රුදිරනාලි විසින් නවශෝෂනය කරගන්න රෘදිිනනාලි වින් මොකන් ොද කුඩාන්පේද ආහා ීර්ණ සන්නන පසපුතේ රෘදිරණාලිකා විසින් ඒ දිරෝපු ආහර, ජීර්ණය කරපු ආහාර, රුදිරනාාලිකා විසින් අපේ ඇග හැදිලතින සයිල කෝටිගානට මරගෙනයන්. ග අපිටින් කෑමකනෝ ඒ කන කෑමටික අනන්න ශ්‍රෝතය ඔසේ ආමාශිටගහි නාමාශයෙන් කුඩාන්ත්‍රයට ගහි නාහර ජීරණය අවසන්න්නුනාම ජීර්ණය ඉවර ච්චආහාරවල ජීර්ණ පලටික රෘදදිරනාලිකා විසින් ොවනොද අපේගේ තින හැමසයිලෙටම ලබාද. ඒ ලබාදෙන ආහාරටිකේ නව පුතේ කොහටද මයිට කොන්ද්‍රියාවට. ඉට බස්ේ නහින් ගන්න නොවද ක්සින ලබාගන් ඒ ක්සි න්ටික පෙන හැල්ලට ගිහින් පෙනහල්ලදිෙනන රුදරනාලිකා විසින් මොනවයනවාවද ඒ ක්ජටික සයිවලට අරගෙනයන්. නිසා සරලාව වෙන්න පුති ආහාරජීර්ණය කරයිෙන් පස්සේ, ආමාශයෙන් ජනනාහාරරික කුඩාන්ත්‍රයට ගිහින් කඩාත්‍ර තියන සරලාහාරටික, රුදුදරණය විසින් අපේ සයිලවලටදී. ඉට පස්සේ පෙනහැල්ල තියන ක්සිජන්ටික, ෘුදිරණනාලිකා විසින් සයිලවලට අරගෙනයන්. තොර සයිවට හම්බවෙන සරලාහාරටිකයි ගැන ජීරණ පලටිකයි, y muka condri . Mya . E න Sosso, Cysso প্রතිक्්‍රava ්ධ ක්conava . එ අප කියවාcon्रninaika Javakola කිය කිය. ෑමික න්සීකිවලදී ස්ට්‍රක්ෂ සරදි ර්ණාවලදී ඔය වචන දීල මහන සයිලේක තියන පව පලාන්ටක කියන මුක්ද නැත්තන් ජාව කොලක් කියලා කියනමුක් උත්තර මයිටකොන්ටිය. ඔය මයිට කොන්රයාාව ේතකොට අපේයගේ තියන සයිල කෝටිගානක් ිර ොයි සයිල කෝටි ගනම වින්ම තනි තනි සයිලේ විසින් මොු නිෂ්පානයකනවා. ශක්තිය නිෂ්පාදනයකන් ෙවත් සොසනය කරන. ඒනිසා ඒ සයිල වැඩකන. එනිසා සමස්තයයක් විදර කවර වැඩරනද පුුතේ ඕ අපි වැඩකර දැම්මගේ මෙහිම අත්තපාය වැඩකරන කියල ැන් මගේ මේ අතේතියන සයිල සොසනය කළ ශක්තිය නිෂ්පාධනයකන්. ඒ නිසා තමයි මටතාත්තම් හිම මූ කරන්න චලනය කරන පුළුවන්ගෙන්. ඒ සදහා ආමාශයතියන සරලාහාර සයිලටෙනවා? හැල්ල ක්න් නඒ සරලා හාරයි ඔක්සි න්ටිකයි සයිලේ ඇතුළ දැතුල් වෙනවා සයිලය ඇතුළ ඇතුල්ලල ඒ සරලාහරහ ඔක්සිජන්ටික සයිලයේ මට කොද්‍රිය බැතුරටගින් සොසනය කල ශක්තිහද. නිසාම ග්‍රික් එකත් වෙෙන්න්නල තියන විදිරපුතේ තියෙන්නේඒක මේ සයිලේ තින පව පලාන්ටික් නැත්තන් ාව කොල විදිර තමයි මයිටකොඩ්‍රිය හැසිර ඕකින් සරට අවශ්‍ය එනර්ජ් නැත්තන් ශක්ති නිෂ්පාදනය කරලද. පහැදිලිද ඒශක්තියන් තමයි අපේ ඇගේ තියන සියලුම්ම පරිවෘතිය කක්‍රිය සිද්ධවෙේ. දරුවුණේ දැන්නිිගනගන්න තියෙනෙ සයිලේතින ඉතාමත්ම කුඩායින්ද්‍රිකාවක් වන රයිබ සෝම ගැම්. රයිබසෝම ගත්තයින් පස්සේ රයිබසෝම ශාකසාහ සත්ව සයිලකන දෙකොට්ට අශේම තියෙනනවා රයිබසෝමයක් ගත්තම්පුේ මේක ප්‍රධාන කොටස් දෙක්වේය මේ මෙතන තියෙන විදියට එකට කියනවා කුඩා උප එකකය කියලා අනිත්තකට කියනවා විශාල උපඒකකය කියලා. එනිසා මේ රයිබසෝමයක කොටස් දෙකයි විශාල උපඒකකේ සහ කුඩා උපඒකකේ කියලා. මේ රයිබසෝම කුහෙර තිීල්. ाइසෝම දරුවන ස්ථාන කිහිපේක තියන. එක්ක අපත් කිවන සाइල පලාස්මි සයිල පිරවතියන जල්ලකට කියන සයිල පලාස්මේ කියනන්නේ ඔය සाइල ්ලාස්මේ නිදහන්සේ රයිබසෝමතිය. නැත්තනම් රවුවන්ත ප්ලාස්මේ ජාිකාවත් එක සම්බන්ධ වෙල කවරුතියද රයිබසෝමතියන්. ඉට අමතර අමමාර කලින් කියලදන්න මයිට කන්දය වැත්ද මොතියන්න පුුවන්ද පුතේ රයිබසෝමතියන්න පුුව. දැන් මේ රाइබසෝමෝලිින් කරන වැඩේමක් රाइබසෝම් වලින්තමයි පුතේ කරන්නේ පෝටීන නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ස්ථානය සපයන්න කවරු වින්ද රයිබ සෝම විසි. එකන ප්‍රෝටීන නිෂ්පාදනය කියන සෛදය සිද්ධ වෙන අතිශය වැදගත් ක්‍රියාවලි. හරිද ඒ ගැන සාමානය පළටමදික කහෙදම කතා කරන්නේ උසස් පෙළද තමයි ගැන කතා කරනපුතේ එකන පෝටීන් නිෂ්පාදනය කියළ වැදගත් කාරයක් සයිලයි සිද්ධ වෙනවා ඒ ප්‍රෝටීන් නිෂ්පාදනය වෙන්න ස්ථාන ලාධනකෙන් පරෝට් නිෂ්පාදන සිද්ව වන්න ප්‍රධාන ස්ථානයක් තමයි රයිබ සෝම කියල කිය. ද එනිසා පෝට නිෂ්පාදනයටට අවශ්‍ය ථාන සතිීම සිද්ධ කරන්න රයිබ සෝම හම දැනගත්ම හොදට ප්‍රමාණ හරිද ඉට පස ලමයි පටි ගන්න තියෙන්නේ ගොල්ගි සංකීරණය ගැන, ගොල්ගි කම්පලෙක්ස් කියන එක ගැන. හරිද මේ ගොල්ගි සංකීරණය ගත්තම දරුවන්නේ ඕක හැදිල තියෙන්නේ අපි කියනවා එකමත තියන තැටි සමූහයකින් කියල ඒකයන්න පටලයකි නාවරණය වෙච්ච, टी ैक मततावाद तैक एक ैटी मलतावा ैक पौतिट एकटब्गे हारी ඒवाගේ पटलेय किनमााइंग वि्च थैटटी समूह है एकटतुई मैं देना पूते हैं गोलगी दे හරි ඒ ගොල්ගි දේහ වටේට තියෙනවා චටි චුටි බෝල වගේ ඒව ගමන් කරන්න පුළුවන් සයිලේපුරා එක හරියට නිකම් ප්‍රවාණය කරන්න පුළන් චූටි මල්ලක් වගේ ට්‍රන්ස්පෝර්ට් කරනපුළන් ගමන් කරන්න පොඩි බෝල බෝඩ ජාතියක්තිෙන්. ඒවට නො ශ්‍රාවී ආශිකා කිය. හරි ඒ ශ්‍රාවීආශිකා සහ ගොල්ගි දේහ කියන කොටස් දෙකමිකතුීම තමයි මොක් හැදෙන්න්නෙද ගොල්ගි සකීරණ හැද. එනිසා අපි කියනවා ගොි ගොල්ගි සංකීරණයක් කියලා කියන්නේ එක මතා එක පිහිටි මෙහෙම 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 එක මත එක පිහිටි පටලයකි नाාවරණය වෙච්ච පටලයක් පටලයක් වටේට තියන තැ්ටි සමූහයක්තු එකතුකට කියන යි ගොල්ගිදහ කියලා මේ එකක ගොල්ගිදහයක් මේක එකගොල්ගදහ මේක ගොල්ගි යක් මේ ති එක තැට තැටිට ඒ තැටි ැටිවල්ට අපි කියන්නේ ගොල්ගිදහ කිය හරිද एक ගොල්ගිදහ වටාතතියෙන චूටි බෝලවල්ට කියන්නේ ශ්‍රාවී आශිकाයි කියලා මේ ශ්‍රාාවීආශිකා සහ, ගොල්ගිදේහ කියන දෙකම එකතුවෙලා පුතිේ හැදෙනමකක්ද ගොල්ගි සංකීරණය. හැදිරිද එනිසා ගොල්ගි සංකීරණය කියන්නේ, ගොල්ගිදේහ සහ ශ්‍රාවයාශිකාවල එකතුක. දෙැ මොක්ද ගොල්ගි සංකීරණය කරන වැඩි. පුති මමකවන රයිබ සෝෝලින් ප්‍රටීන නිෂ්පාදනය කරන්න ස්ථාන සපයනවා කියලා. එතකොට රයිබ සෝමහා ඒයාශිතව නිෂ්පාදය වෙන ප්‍රටීන දරුවනේ ගොල්ගි දේහයට එනම්. ගොල්ගි ේහේ ටාවයින් පස්සේ ගොල්ගිදේහ සංකීරණ ටාවයිෙන් පස්සේ ඒව තවදුරටත් මොන කල්ලද ඒ තවදුරටත් සංකීරණ භාාවය වැඩි කරලා ඒ ප්‍රෝටීන මගින් හෝමෝන එන්සයිමවාගේ දේවල් මොනවනෝද නිෂ්පාදනය කරන්නේ ගොල්ගි දේහේ ඇතුළි තන්න. එනිසා හෝමෝන එන්සයිමෝවාගේ ශ්‍රාාවී ද්‍රව්්‍ය නිපදවන්නේ ගබඩා කරන්නේ නිසා සයිලය තුළ බෙදාහරඉ ගොල්ගි සංකීරණ මගේ. ේ යිෝම ල ್ೋටීන හැදෙනවා. හරිද ඒ ೋට නවා ගොල්್ග සංකීරණ . හරිද ොල්್ග සංකී රට ාව පස්ස, ඒ ரோ ட்டிන තවදුරටත් සංකීර්ණ භාවය වැඩි කරලා ගොල්ග සංකීර ණන තුළ ரோटी ್ೋටීන වලින් මොනො හදනවද ඉන් சைයි හදනවා කෝමනවගේ දේවල් හදන්. හද ඒ ගොල් ද හ තුළ ගබඩාकर. ගබඩා කරලා සයිලට අවශ්‍යූ නාම අ ශ්‍රාාව්‍යයාශිකාතිීනවන් ඒ ශ්‍රාවි ශිකාවකට දීලා ඒව සයිලයෙන්ගේලියට පිට කර. ද අපි දන්නවනේ අපේ ශරීරයේ මොනවෙන අද ආමාශෙන්ක එන් සයිමවර්ග ශ්‍රාවය වෙනවා හාර ජීර්ණය සඳහ හරිද ඒ අවශ්‍ය එන්සයි නිෂ්පාදන අපේ සයිල ඇතුළ මතම කොහත නිෂ්පාදන වින් ඔන්නව ගොගි දේ ඇතුළි. එතක කොට නෂ්ටියෙන් කියනවා සයිල් ද නෂ්ටියන සයිල ක්‍රියාපාරණය කරන්න ම මේ වැඩිදුරු කරු කියන්න හොඳේ දැ නෂ්ටියෙන්න්නේ සයිල ක්‍රියාපාරණය කරන්න න්ටිය. හරි ශ ටි ර ද න්නේ. കോൾ ද යි ോලിින් ගේ ്ോ ට රගෙන. න් යිම ශ්පාදනය කරල ඒ ම ശ കො . ල හින්ද න හට මාශ ශ සයිම ොක මයි ව. ්‍ර දීර්ග විස්තරව ශ්‍රාී ද්‍රව්‍ය නිපදවීම ගඩා කිරීම සහ බෙදා හැරිම කරන්නේ ගොදගි සංखයල. හරි ඒ දැන් කතා කරන්න තියෙන්නේ. අන්ත පලාස්මිය ාලිකා එඩුපලාස්මි ක්‍රටිකව E R කියලා හදුන්න. එතකොට දරුවනේ මේන්ත ප්ලාස්මියය ජාි ගත්නයින් පස්සේ අන්තප ප්ලාස්මය ජාලිකා ශාක සයිලවලත් තියෙනවා සත්ත සයිද වලත් තියන්. මොනවද අන්ත ප්ලාස්මය ජාලිකා කියලා කිය. අන්ත පලාස්මියයෝ ජාලිකා කියල කියන දරුවනේ මේවා සයිල පලාස්මය තුළ සයිල පිල්ල තියන ජෙල්ල එක වෙන සයිල පලාස්මය තුර විහිදිල තියෙන. පැතලිමිය වෙන්න පුළුවන් නාලාකාර වෙන්න පුළුවන් මඩිවලින් යුක්ත. අන්තර් පටල මේ පදධති ජාලයක් ඒ ඇනෙකුදේ මේ රූප පේනවිදියට සයිල පලාස්මය පුරා පැතිරල තියෙන මඩි මඩි යන්නන්නේ මළුවාගේ තියෙන. අන්තර් පටලමේ ඒ ඇන්නේ එක මල්ලක් අනිත්මල්ලට සම්බන්ධ ඒක යන එෙන ජාලයක්මෙක් හරිද එහෙම සම්බන්ධ වෙලා තියෙන ඔයවගේ මඩි මඩි අන්තර් පටළම එක එකක සම්බන්ධ වෙච්ච ඔය පටල මේය පදධති ජාලයක ට අපිකේ නොකක් කියලද කියන්නේ අන්ත ්ලාස්මී ාලිකා කියල්. ඔය අන්ත ප්ලාස්මියය ජාලිකා? క రలు అంత లాస్మీయ జాలిక అනිతక ిని అత ామీ ాిక ం అత ప్ా మీ ాలిక వ్ ంగ్ీసిన ండ లామీ రటి ిం ర రలు అత ామీయ జాలిక వటి ుత. ర్ ఎం ామీ రటికివ రలు කිය ర అత ామీ జాలక వలిక న డ ా మీ రటి ర్ ం ామీ రేటికివ్ නිදුන් प्लाස්ஸ்ම में जाලිකාවල් ට අපි කියනවා स् smoothth प्लाස්මි क्්‍රටක නිසා SEER කියලා කිය. දෙ කොහොමද රලු සහ සිදු කියලා බෙ පතේ ඔය අන් प्लाස් में जाලිका මත රाइබොස මතියනවා වන, ඒ එක අපපික කියනවා රුන්ත प्लाස් में जाලික නිකං හිතන්න වों මේ සයිලයපුා පැතිර තිය මළු ු සහ එකින එක සම්බන්ධ වෙච්ච පටල ජාලයක් මත තියනවා රයිබෝ එකොට මට අල්ල අතතික අල්ලලා දිමක් නවා අරකොස්කට කටුුවඇෙන්වා කටු කොටු කට වගේ තේරෙනවා එහෙම ඇල්ලුවට තේරෙනනික අතිශෂයන් වික්ෂවයක්නික හිතන්නකු එහෙම අතට කටුකටු වගේ ත නොත් රලු ගතියක් නවන් එනිසා කියනවා රලුුවන්ත ප්ලාස්මේ ජාිකාකකි. සිදුවල මොනෝනැද්ද රයිබ සෝමනයන් එනිසා කියන සිනිදන්ත ප්ලාස්මේ ජාිකා කිය. තේරුණවාද ඒවගේ මද නෂ්ටියව ගන්න දිත් කිව්වා. ර න් ාලි ගොඩක් ලට తක සම්බන්ධවෙල තිෙන න್ට තක මයි සබන්ධවෙලතිී. පෙනවානද නෂ්ටිය තිවා කෙළවරි, නෂ්ට තෙක් රතු දම්පාටකට හරු ඉ ද න ක සබධ ති ම් පයක් න්త ලක කියල කිය යා කෞරුති නිසා ො තිී. සෝමතිය නිසා. වස මෙ හට වෙන්න ොවයනවද. පොඩි දුබුරු පට ගතියකතියන් ඒකෙ තර පටල පටල මේ බටබට වගේ තිය. හැබැයි ඒයා මොනැදපුොදේ පටලකනක සම්බධ ක්කමති ට රයිබසෝමන රයිබසෝම නැතිනි සා කියන්නන්නේ මොකලද කියන්නේ සිදු අන්ත ප ලාස්ම ාි. එනිසා පුතාලට එක්මකට රූපයක් දීලා රලුසාහ සිදු වෙන්කරගන්න කිවොත් බලන්න තිනමක් දහ ෝ.් වගේ රයිබසෝම නම් කල තියෙන වන යිබසෝම පේන්න තියෙනවන. එක රලුවන්ත ප්ලාස්ම ජාලකාක් එහම නැත්තාම්. නිදුවන්ත පලස්ම ජලිකාක් තේරුුණවාද එතකොට ගොඩක්වෙලාට නෂ්ටිියඇත්තක සම්බන්ධලතින රලුවන්ත පලාස්ම ජලිකක් හරිද දැන් රවුවන්ත ලාස්මී ජාලිවන් වෙන වැඩේ මොකක් අර කලින් කිව් එකම තමයි ර රවුවන්ත පලාස්මී ජාිකාව රල්ුය කියන්නේ යා මත රැයිබ සොම ගොඩක්තින නිසාන් ඒ රැයිබු සොම ොඩක්තිරන්නේ සමන වෙනවාද ඒයාගගේ නිෂ්පාදන වවෙන්න පෝටී නිසා රවුවන්ත පලාස්මී ජලිකායි ප්‍රධන කාරයක් තමයි පෝ නිෂපාදි. ුවන්प्लाஸ்ම ජலிකාවත් ද. සිදුුවන්ත प्ලාलाஸ்ම ජලිකාව වෙන වැඩ මක්. िंदදුුවන් प्लाஸ்ම ජලිකාවට පුළුවන් දරුවනේ මොනෝකරන්න ද ලිපඩ සහ ස්ටरोයිඩ වර්ග නිපදවල පරිවාණය කරන්න පුුව. පැහැදලිද. I අමතරව එයාට පුළුවන් විෂහරණය කරන්න. ඒකන්නේ යම් යම් හාරවල තියෙන විෂවර්ග විශෝෂණය කර ගැනීම හැකි ාවක් සිදුුවන්त प्लाස්ஸ்ම ජாිකා වට තියන්න. අපේ අක්මාවගත්තුොත් අපේ ශරීරේතියන අක්මාවෙන් ගොඩක් කලවට කරන්නේ රුදරේතියන විශවාර්ගා යශෝෂණයර ගැනීම හැියාව අපේ අක්මාවට තියන එකන රුදරේතියන දැන්වේ මධ්‍යසාරබොන එක කනෙගේ අක්මවා පික්මට කියන සෞත්වය ෝ කියල කිය එකන අක්කු බිය්ම ය අරක්කෝල තියනවා ශරීරයට ගොඩාරයක් විශෂසහිත දේව. ඒ විශෂසදේවල් අරක්වලින් රුදිරේටයන් බිවවෙන් පස් ඒ රුදිරය අක්මවාර්හා ගමන් කරද්දි ඒ රුදුරේතියන සීියලුම විශෂසහිත ද්‍රව්්‍ය අක්මාවෙන් අවශෝෂණය කරගත්. ක්මවිතියන්නේ මොනවද සින්දුවන්ත පලාස්මියය ජාිකා. එක අක්මවිතතින සයිල්ල සිදුවන්තප ප්‍රස්මි ජලිකා වැඩි ඒකෙන් තමයි ආයශෝෂණය කරග. ඉතින් ගොඩක්රක් බෝම ඉතින් ඔය දිගින්දිකටම කරලා ඔයක්ක්මවිතින සයිලටික සෞදත්වලයන්. පහද දේකයි අපි කියන්නේ මධිසාර ොන කට්ි ක්මවික්මට සෞත්්‍යනෝකල ඒේ සිදුවන්ත ප්ලාස්මිය ජාලි තියන මතක් කරන්න කිව. පැදිලිද දැන් කතා කරන්න තිය රික්තකේ. ක්තකේ ගත්තයින් පස්සේ රික්තක තියෙන්නේ ශාක සයිලවල විතරයි එකනි විශාල ඉස්තර රික්ත තියන්නේෙ පුතේ ශකයිලවල විතරයි සත්ත සයිලවල බොහෝදුරට තිබොත්තියන්නේ තාවකාලක රික්තකෙනන් තිබිල ෂනිකව නඇතිවලයන රරික්ක පැදිරිද. එ සපි කියනවා රික්තකය කියන්නේ ශාක සයිලකට ආවේනිකවිූහක් කියලා. දැන් රික්තකේ ගත්ත මේ තියෙන්නේ දර්ශය ශාක සයිලයක් බ්ලක්න්වයිපිවිදිර පැෙන්ුල තින මැද නිල්පාට තියෙන්නේ පපුතේ ක්ක ඒනිකම් හුම්පුරෝපු නැත්න වතුරපුරෝපු බැලු එකක් වගේ තමයි සයි ඔය රිත්ක්තක මැදදි තිය නිසා ශ්කියත් පොඩ්ඩ පැත්තකට දල්වල ගිහින්තියෙන් පැලිද එතකොට පුතේ රික්තකේ එලියම්ම තියන පටලේට කියන්න රික්තක පටලය කියලා කිය නැත්නම් රික්තක පටලේට තවත්නමක් කිය නොත් තාන පලාස්ටය කිය රික්තේ ඇතුළ පිල් තිය දේවල්වල්ට අපි කියන රිත්තක විෂය කිය. හැදලි එතකොට මේ රික්තක විශෂේතියන දව තුන් මොනෝද රික්තක පිරිලතිීම රික් ක ති බුතේ ්‍රධානශයෙන් ජලයතියන්. ඉට අමතරව වා වර්ග ඒක ක් සි ජන්තින කාබඩ ක් යි් ලවන වර්ග සහ වර්ණක. විවිධ ඩයිවර්ග සයිලවලට පාට ලබාදන වර්ණ වර්ගතියෙන්නේ ඔන්න ඒ රරික්තකය ඇතුළි තම. ශාක සයිල්ල වලන විශා ඉස්ත ර ැපි න හොද ලොක රික්කති. සත්ව සයිල ගත්තායින් පස්සේ සත්ව සයිලවක් හොඳ ලක රික්ත නහැ කැපීපෙන ලොකු රික්්ක නැපුතේ තාව කාික රික්තක තියන්න පුුවන් එකන තිබිල එක පාරකම නැතිවෙල යන රික්තක තාවකාි රික්තක තියන්න පුළුවන් කලාතුරගින් සමහරක් සයිලවල. ඒක සෛලකය ගත්තොත්තහෙම. යෑමී පැරමීසියම් ඒ එක සයිලක සත්තු ගත්තයින් පස්සෙ පුතේ ඒක සයිලක සත්තුන්ගේ මොනවතියද මේ සංකෝච රරික්තක කියර ජාතියක් තියෙන එකන සයිස්ක මෙහෙම ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් ගරිික්තක ඔන්න ොහොම ජාතියක් තියන්. හරිද. දැන් රික්තකයක් මගින් වෙන වැඩමනුවත් රික්තකයක් මගින් වෙන වැඩ තමයි ශාක සයිලයක රිීක්තකයක් වෙනින් වැඩ තමයි ජල තුල්ලෙතාව පොත්වාගන්න. ඒ ැන පුතේ ශාක සයිලයක තියන ජලමට්ටම යාමනය කරන්න පුළුවන් මෙයා එකැන ජලමට්ටම පාලනය කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ හිටපු තැනක ජලය වැඩිපුර තියන තැන සයිල හිටියුත්ත එහෙ ඒ වැඩිපුරජලය පුළුව රික්තක එකක දුරාග එකගැන සයිලේ තියන ජල මට්ටම වැඩී නම් රිික්තකම කක් කරනවාද වටේපිටේ තින ජලය රිික්තක ඇතුළට දාග ඒ වගේම සයිලයට ජලය මදීනම් රික්ත්තකේ තින ජල සයිලයට බද එක න එක් ජය රගන්න පුුවන් නැතන ජල පිට කරන්න පුළුව ලමට්ටම මෙයායට මනෝ කරන පුළොන්ද ල තුල්ලෙතාවේ ජලයේ බැලන්ස එකක පවත්වාගන්න පුළුවන් සයිලේ සයිලේ තින ජල මට්ටම බැලස් කන්න පුළුව අනිත්තක පුතේ මී රික්තකේ තියදී රිික්තක කියන මමකිුවන අර ැලුම් ෝලයක්ක් වගේ පින්බිච්ච විවහයක් කිය එතකොට සයිලය ඇතුි පුතේ මෙහම රික්තකයක් තිබම සයිලේ හොඳදට පින්බි ොක් වෙ තිය එනිසා පොටි සන්ධාරණ ගතියක් තියෙන සයිලේ හොඳට පින් ිච ස්රූපයක් කිය. ඒ රික්තකයේ වායුවර්ග අවනවාර්ක ඔක්කම පිරලා තිබම රිික්තකේ හොඳට බෝලයක් වගේ පම්බිින් එතකට මොනව හොද සයිේරන යක්ෂි සන්ධාණයක් හම්බින් පැහැදිලිත්. ඉට අමතරව රික්තකය ඇතුළි පුතේ සමහරක් ශාක සයිලවල වර්ණක රික්තක ඇතුළ. එනිසා ශාක සයිලයටට අදාල පාට හම්බිෙන දැ දැකලති නවනේ සමහර ශාකපත්‍රයි එක පාට හම්බිල තියෙනවා ශාකවල සමහර කොටස් විධ වර්ණ වෙනවානි එඒ ඩයික තියනෙන රික්තක ඇතු. පැහැදි. එතකොට ශාකවල සහර කොටස්සොල්ට අදාල වර්ණක ලබාදීම සදහම නොවෙනවාද රිික්තකේ වැදගත්වෙන. හරිද දෙැන්න අපි බලමු සයිලේ තියන අවසා නිින්තිකා විදි අපි කතා කරන්නේ හරිතලවෙයි. තලව ගත්තන් පස්සේ හරිතලව දරුවන ඇති එන්නේ ශාක සයිදවල විතර මේක දී පටලම ඉද්‍රරිකාක් කැන පටල දෙකක් තියල් මේ හරිතව බැලුවන් පස්සේ මේ අතර පුඩි දඩ්ඩකාර සවරෝපයක් තිනෝ ඇතුළ පේනවනද පොඩි කාසිකාසි වගේ ගොඩ හලතියන් එක මතක මත තින කාන්සි හරිද ඒවා නම් කරන්න වශ්‍යනහ දැනගන්නවශනහැපුතාලා ඕක ඇතුල තිනවපපුතේ කලෝ ෆිල් කියල වරන කිය ල් කියන්න කොල පාට වරනකයක් නැත අප හරිත ්‍රද කියෙලක කිය. හරිද එනිසා හරි තු හරිත ප්‍රද නැත ෆිල් කියෙ රකයක් තිී. ෆිල් වරණකට පළුවන් සූර ශක්තිියය රගන්න. ය හරිත විසින් ශූර ශක්තිය හරාගන්න ශාක ඉන්ට පස මොනෝ කරනවාවද ජල රාගන්න මුල්වලින් ල්වලින් රාගත ල සයිම ට ඔස්සේ ගමන් කල්ල පිස්සර හට කතා කරන. හරිතලා වෙයට ජයහම්බෙනනවා. ඒවාගේම ශාකපත්‍රයයින් මනවරාගන්නවා අද කාබන්්ඩ ක් සයිඩ් රාගන්නවා හිරිර වෙලිය හම්බෙනෝ ජලය හම්බෙනවා ඔය ඉට පස්සේ මේ කලෝරෝෆීල් කියරන වර්ණකේ හරිතලව ඇතුළ තියෙන ය සාධකටි ක්කොම එකතු කරගෙන ශාකේ වින් මොනලේෂණ සිද්දගනවාද ප්‍රා සන්ස්ලේෂණ සිද්දකන. අපිැන ශාකේ සින් තමන්ට ව ආහාර නිෂ්පාදනය කරන්න ඒ ආහාර නිෂ්පාදනය කරන්නේ ඔන්න මෙන්න මේක ඇතු හරිතලවයඇතුන්. ඒය හරිතලාව ඇතුළි ආහාර නිෂ්පාදනය කරන්න ඕ ඇතුල ති න ්ලෝරොෆී නැතන් හරිතත් ප්‍රද කියන කොළපාට වර්ණ කේතිය. හිරුවැලිය එලියෙන් හම්බෙනවා ජලය මුල්ලලින් උරාගෙන ශයිලය ඇතුළට හම්බනවා කාාබන්්ඩයක්ක් සයිටුතු ශාකපත්‍රයයට රාගෙන ශාකපාත්‍රය සයිල්ල හරහා හරිතල ඇතුළට හම් මේ හරිතලාව ඇතුරෙ තමයි හරිතත් ප්‍රදකින වර්ණ කේති. පැහැදිල දෙකින කතාාව නොන්න බොද්දේ. ශාක ති ශාකසයිලවල සහ සත්ව සයිලවල තියන සියලුම ඉදරිකා ගැන පුතාරත්ක කතා කර ඔය ඉන්ද්‍රකාවල කෘතය නැත්නම් කාර ගැන අනිවාරය මතක තියාගන්න ඕන්. දැම්පුතේ මේ වීඩුව එක බල ඉවර වෙලා අපේ වෙබසයිට් එකටකහි W.termin.telල් එකෙන වෙබසට් එක හි පුතාල මේ පාඩට ලා ියට එක download ෝඩ කරග තකති පලනි පාරමරත්ති ට එකක් තිබ ප සි ් එක लो රගෙන පුළුවන්ම් පින්ට ් එක ගන්න ප printින්ට ් එක කතතුොත්තුව හොඳයි පන්ට ් එක කරගෙන ඒක තියන ප්‍රශ්නව වල උත්තර ලිය ැබැ උත්තර ලන්නේ මේ විීඩ එක බල ඉවරේ හරිත බලබ උත්තරලියන්නේ නේ පැහැදිලි ද අමකුණත් නැමත බලන්න පුළුව. වාවගේෙන් විීඩිය එකයටට එකේ මේ පාඩම පාඩම ප්‍රධාන මාකාවලට දා ाइම් ස් එකක දාලා ති න වෙලාवाල්ටික දාලතියනව තකොට එක ලික් කකාරල ල්ට දාල ස්ථනටික් මට එන්නක් පුළුවන් පාඩම නැවත ත්තර ලියන්. පැහැදිලිද අපිට මේ පාඩිමි ඉතුර වෙල ති නිිපුතේ අවසාන කොටස සයිල විභාජනය විතරයි ඒ විඩියකත්මල් ලගදම පුතාලට අරගෙනනම්. එහම් දරුවන මේ වීඩිය එක බාලාලා මේ වැරටික කරගෙන ඉක්මට මේ පාඩම හොදර කව කරග. පැදිද ් එහනම්පුදේ පරිස්මන් ෙදට වෙලා මේ වැරටක කරග. ரை එ අයි බොන් දරුවනි.